මාගේ දහවන ක්‍රියාකාරකම ලෙස මා අද ඔබලාට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි array එකක් එහෙම නැත්නම් සිංහලෙන් නම් කියනවා arrayක් කියලා අපි කම්පියුටර් භාෂාවෙන් කියනවා නම් array එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හැබැයි සාමාන්‍ය array එකක් පාවිච්චි කරන හැටි මම හිතනවා ඔබලාට යම්කිසි අවබෝධයක් ඇතයි කියලා. අපි බලමු කොහොමද මේ ඩයිනමිකලි එහෙම නැත්නම් එම array එකේ තරම වෙනස් වෙන, ඒ කියන්නේ විටින් විට වෙනස් වෙන ආකාරයේ array එකක් පාවිච්චි කරන්නේ මොන අන්දමටද කියලා. මේ බොහෝ විට visual basic coding ගැන බොහෝ සෙයින් වෙහෙසින් සිසුන් හට ඉතා වැදගත් විශයක් වනු ඇතයි මම සිතනවා. මේ සඳහා මම භාවිතා කරන list box එකක්, ඒ වගේම text box එකක් මම මුලින්ම භාවිතා කරනවා. ඒ වගේම තවත් button එකක් මම භාවිතා කරන්න කැමතියි. මම මේ ටෙක්ස්ට් බොක්ස් එකේ ටෙක්ස්ට් එක මුලින්ම කියලා දානවා. ඒ වගේම බටන් එකේ කැප්ෂන් එක, add values යනුවෙන් සඳහන් කර ගන්නවා. දැන් මම කෝඩින් view එකට ගොස් එහි උඩින්ම මම පාවිච්චි කරන්න යන array දෙක සටහන් කරගන්නවා. මම මේ අවස්ථාවේදී arrays දෙකක් පාවිච්චි කරන, මම ඒ පාවිච්චි කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න මා මෙම ප්‍රෝග්‍රෑම් එක කරගෙන යද්දී පවසන්නම්. dim strw, comma strt as integer. මේ අවස්ථාවේදී ගත්තේ integers array දෙකක්. ඒ දෙකෙම his arrays තියෙන්නේ. ඊළඟට මම dim is integer කියලා තවත් variable එකක් මම හදාගත්තා. අපි දැන් සාමාන්‍ය fix array එකක් පාවිච්චි කරන්න. fix array එකදී අපි මේ array එක ඇතුලේ ඒ array එකේ size එක දාලා අපිට පුළුවන් මේකේ තියෙන elements ගන්න ඒ වෙලාවෙම හදාගන්න. නමුත් මට අවශ්‍ය කරන්නේ ඩයිනමිකල් array එකක්. ඒ කියන්නේ arrays ගණන, array එකේ තියෙන components ගණන, එහෙම නැත්නම් අවයව ගණන මට අවශ්‍ය පරිදි වෙනස් වෙන විදිහ array එකක් තමයි මට ඕනේ. ඒකට මම කියනවා ඇත්තෙම array එකේ size එක කියලා. array එකේ size එක මට අවශ්‍ය වෙලාවදී වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ arrays කොහොමද අපි හැන්ඩල් කරන්න යන්න පිළිබඳ තමයි මම මෙම example එක තුලින් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මෙතන ගන්නවා i = i + 1 කියලා. ඒ කියන්නේ මම enter කරන මේක බටන් එක ක්ලික් කරන මාරයක් ගන්න i වලට එකතු වෙනවනේ. ඒ කියන්නේ i වලට එක එකතු වෙලා i වලාගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඊළඟට මම මෙන්න මේ වගේ reading strw i Okay, by str w I -1 සමානකනවා value text එකට text on එකේ එන text එකට මම ඉතින්ද කරන්නේ මේ බටන් එක ක්ලික් කරාම මේ අයිවල් ටැග් එකක් එනවා ඒ අයිවල්ට අදාළ වෙන පරිදි strw කියන array එකක් අලුතෙන් define වෙනවා ඒ array එකේ size එක තමයි අයිවල් size එක වෙන්නේ මෙතෙන්දි කරේ මේ ගත්ත array එකේ අන්තිම element එකට මේ text1 වල තියෙන text එකේ අපි මම මේ දැන් enter කරන text එකේ value එක ලබා දෙන එකයි ඊළඟට මම මෙන්න මේ වගේ දෙයක් ලියනවා if I සමානයි නම් else and if redeem str t I str t වල පළවෙනි එක සමානයි str මේ strt කියන තව temporary array එකක් හදාගත්තා ඒක size එකත් I ඊළඟට ඒකේ element එක අපි දන්නා I සමාන එක අවස්ථාවේදී strt වල element එකයි තියෙන්නේ කියන්නේ ඒක address එක වෙන බිඳුව ඒ බිඳුවගේ str බිඳුවගේටම සමාන කරගන්නවා එහෙම නැති වුණොත් මට මෙන්න මේ වගේ දෙයක් කරගන්න ඕන කියලා මම ලියනවා. මොකද for j සමානයි බිඳුව ඉඳලා i ඍණ දෙක දක්වා තියෙන අගයන් මෙහිදී මම කරේ I සමාන 1 නැතුනොත් ඒ කියන්නේ දෙක වගේ වුණොත් මට උනේ මේකේ අන්තිම අගය ඒ කියන්නේ ඇඩ්‍රස් එක බිඳුවේ ඉඳන් පටන් අරන් එතනින් අන්තිම අගය නැතුව එතනින් උඩ අගයන් ටික සඳහා මේ strt කියන array එකේ තියෙන අගයන් ටික මේකට දමා ගැනීමට ඉන්පසු මම නැවතත් redeem strt වාරය I කියන එක හදා ගන්නවා. එහෙම හදාගෙන ඉවර වෙලා මම දැන් for මම චේන්ජ් කරගන්න යන්නේ දැන් නැවත මේ strt වලට සම්පූර්ණයෙන්ම පුරව ගන්න යනවා str w වල තියෙන අගයන් ටික ඉන්පසු list 1 එකට add කරනවා මම text 1 වල text එක. දැන් අපි බලමු මේ මොන ආකාරයෙන්ද run වෙන්නේ කියලා. 1 4 6 3 7 නොයාකාරයෙන් ඇඩ්මින් බාර් අපිට දැන් මේ පෙනෙන්නට තියෙනවා. මොනවාද පවසන්නම් මේ ක්‍රියාකාරීත්වය දැස මුලින්ම මම strw සහ strt යනුවෙන් integer array දෙකක් his array දෙකක් define කරගත්තා. අතර මේවා dynamical arrays යනුවෙන් අපි හඳුන්වනවා. මේ හේතු වාසිය තමයි අපිට අවශ්‍ය වෙලාවදී අවශ්‍ය ප්‍රමාණයේ arrays නිපදවා ගැනීම හැකියාවක්. නැත්නම් මේ මෙතෙන්දී පළවෙනි අවස්ථාවේදී කරලා තියෙන්නේ මේ අවශ්‍ය size එකට array එක නිපදවාගෙන එහි අන්තිම element එක විදිහට මගේ මේ text box එකකින් text value එක මේක ඇතුළට දාගන්නවා. ඊළඟට මම මෙහිදී කළේ i සමාන 1 වෙන අවස්ථාවේදී නැවතත් මම strt කියන array එකක් හදලා ඒකේ මුල්ම එලිමන්ට් එක විදිහට මෙන්න මේ str වල තියෙන එලිමන්ට් එක තමා ගත්තා. නිකන් හරි i කියන අගය එකට වඩා වැඩි එකක් වුණොත් මම මේ අවස්ථාවේදී මට කරගන්න ඕනෙලා තිබ්බා මේ str t වල තියෙන අගයන් ටික ඒ කියන්නේ str t වල තියෙන්නේ ඇත්තම කියනවා නම් මෙන්න මේ str w වල තියෙන ප්‍රමාණයට වඩා එක එලිමන්ට් එකක් අඩුවෙන් තමයි str t වල තියෙන්නේ. මේ str t වල තියෙන අන්නේ ඒ අගයන් ටික මේ str w වල අගයන් වලට දාගන්න එක මම මෙහිදී කරා. ඊළඟට නැවතත් මම strt එකේ මේ i එක එහෙම නැත්නම් මේ දැන් පවතින ප්‍රමාණයේ තරමට විශාල කරලා ඒ ප්‍රමාණයේ අගයන් ටික නැවත මේක තුලට තමා ගත්තා strw ආශ්‍රේ. ඒක තමයි මම මෙහිදී මෙම කොටසේදී කරනු ලැබි. දැන් අත වශයෙන් කියනවා නම් මේ str w කියන array එකේ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ මම මෙන්න මේ list box එකේ ට දමා ඇති අගයන් ටිකම තමයි. ඒක අපිට මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න පුළුවන්. මම ඒ සඳහා තවත් පොඩි ප්‍රෝග්‍රෑම් කොටසක් ලියා දක්වන්න. මම දැන් නැවතත් form with disregos තවත් list box එකක් add කරගන්න. add කරගෙන තව බටන් එකක් මම add කරගන්න. එහි caption එක විදිහට මම ලියා ගන්න check check array කියලා. මම එහිදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ str w කියන මේ array එකේ ඇති අගයන් ටික මේ list box එකට දාලා පෙන්වන්න යන එක. මෙහිදී for my Bindu 2 I minus 1 next m කියලා දාගෙන ඩිම දාන list 2 එක clear කරන්න කියලා ඊළඟට list 2 එකට add කරන්න කියලා දානවා මොනවාද str w වල තියෙන අවයව ටික දැන් අපි බලමු මොනවද වෙන්නේ කියලා 1 2 5 Higher. Check carry. Ekadekapaha. Tapre Manavata Himak Labuneta Mansitano Ma Karpude Pilibandava. Then Ma Navata Kirimud Sarasanui Kohmudame STRW Kina Arrayka Kohmuda Index Karanaka Gana. Program method deking diela bulata igena අවබෝධයක් ලබා දීමට ඒ සඳහා මම නැවතත් this box එකක්ම පාවිච්චි කරනවා ඒත් සමගම බටන් එකකුත් පාවිච්චි කරනවා බටන් එකේ Caption එක විදිහට මම දානවා index array කියලා. දැන් මම එය තුල මෙවැනි coding එකක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම list 3 එක clear කරන් ඉන්න අවශ්‍යයි. ඉන්පසු මම මෙන්න මෙන් දෙයක් ලියනවා. For k සමානයි බිඳුවේ ඉඳලා i -2 next k ilagata for l samanai k plus 1 wala indala I minus 1 වෙන එක next l Mandina U Samanai STRW Kevinia Gate Samana Karana the Mamitana Minamioke the Clino if STRW केवलागे वेटिनां STRW මෙන්න මේ ආකාරයට Index කරගත් array එක මම දැන් list 3 එකේ list box 3 එකේ පෙන්නුම් කරන්න යන්නේ. ඒ සඳහා මම දෙනවා for t සමානයි 0යි to i minus 1 see this 2 dot add item list 2 may list 3 dot add item ekata yanone strw t kiyala දැන් මෙය රන් කර බලමු මොන ආකාරයේ ක්‍රියාවක් ගන්නද කියලා. 4 බෙදාගෙන දාමල 6 2 8 7 12 මේ අගයම තමයි මේ array එක ඇතුලේ තියෙන්නේ. මේකෙන් දැන් මම අපිට පේනවා මේක ඉන්ඩෙක්ස් වෙලා. ඒ කියන්නේ කුඩා ආකාරයට 2 4 6 7 8 12. දැන් නැවතත් array එක check කරොත් දැන් එන්නේ අර ඉන්ඩෙක්ස් වෙච්ච array එකමයි. මම මේ program එක save කරගන්නවා. මේ කොටස මම නැවතත් හඳුන්වලා දෙන්නම්. මෙතනදී මම කරගත්තේ arrays දෙකක් අප මුල් අවස්ථාවේ පාවිච්චි කරාට මේ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ array එකයි. මේ ඒ කියන්නේ නියම array එක භාවිතා කරගෙන loop දෙකක් ආශ්‍රයෙන් තමයි මේ index එක කරලා තියෙන්නේ. මොකද කරලා තියෙන්නේ index එක මුලින්ම එක value එකක්. ඒ කියන්නේ value එක value එකක් හොයනවා. එක මෙතන values දෙකක් ගන්නවා. එකක් තමයි මේ array එකේ තියෙන උඩම value එක. මේ උඩම value එක අරගෙන ඉවරලා මොකද කරන්නේ? අරගෙන බලනවා ඊළඟ element එකත් එක්ක සසඳලා බලනවා. ඒ කියන්නේ උඩම element එක ඊළඟ element එකත් එක්ක සසඳලා බලනවා මොකද්ද විශාල කියලා. නිකන් හරි මේ උඩ element එක යට element එකට වඩා විශාල වැඩි නම් මේ උඩ එලිමන්ට් එක වෙනුවට array එකේ තියෙන යට එලිමන්ට් එකට සමාන කිරීමක් තමයි මෙහිදී සිද්ධ කරලා තියෙන්නේ. ඒ අනුව අපි දන්නා එන කුඩාම අගය ඉහළට එන එකත් විශාලතම අගය පහළට යන එකත්. මොකද මේ අනුව සිදුවීමක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි index method එකෙන් කරන්නේ. මේ ඒ method එක අනුව මෙම program එක ලියලා තියෙනවා. මේකේ අන්තිමට කරලා තියෙන්නේ මේ මෙසේ සකසාගත් array එක list 3 එකට add කරන එක තමයි මෙහිදී කරලා තියෙන්නේ. මාගේ මේ 18 ක්‍රියාකාරකම් තුලින් array සම්බන්ධව හොඳ වැටහීමක් නැත්නම් යම්තා වැටහීමක් හෝ මේ සිසුන් ලබා ගන්න ඇතැයි මා විශ්වාස කරනවා.